කම්පෝසත් දාලා ඒක මිස් කරලා තමයි ඒක ඇවිල්ලා පැටිය බින්ද දවසේ ඉඳලා පැටිය කම්ප්ලීට් වෙනකම්ම ඒක ඒ බිත්තර කෑම එක කියන එක අනිවාර්යෙන් තියන්නම ඕනේ. දැන් මීට අවුරුදු 10කට විතර කලින් මට හම්බුණා අලුතෙන් රටට ආපු සත්තු දෙතුන් දෙනෙක් හම්බුණා. ඒ සත්තුන්ගෙන් මම මේ වැඩේ කරගෙන යනවා දැන් ඒක මම එන්න වැඩි කරලා තිනවා ඒක මට හම්බුනේ සත්තු වර්ග 3යි. ඒ වුණාට දැන් මම ඒකෙන් හදලා තිනවා වර්ග 7ක් 8ක් හදලා තිනවා. ඉතින් දැන් මම අලුතෙන් එන අයට උනත් කියන්නේ මේක සොයන් රැකියාව වශයෙන් ගොඩාක් කට්ටිය මේක කරගෙන යනවා. දැන් ලංකාවේ ගොඩාක් කට්ටිය මේක කරන. ඒ වගේම මම රජිනුත් පුළුවන් නම් ඉල්ලනවා. මේක අපිට කරගෙන යන්න ඉම්පෝට් කරන්න සත්තු ඉම්පෝට් කරන්න අවස්ථාවක් දෙන්න. මොකද දැන් මේ ඉන්න සත්තු විතරනේ මේකේ ඉන්නේ. ඔව්. ඉතින් ඒක සත්තු වැඩි කරගන්න නම් විවිධ වර්ගවල සත්තු ගේන්න ඕනේ. දැන් මේ ඉන්න සත්තුමනේ මේකේ කරගෙන. එතකොට එකම ලේ වර්ගයක් තමයි මේ තියෙන්නේ. අපිට අලුතෙන් ලේ වර්ගයක් ගේන්න නම් පිට රටින් සතෙක් ඉම්පෝට් දැන් පැටවුන්ටත් යම්කිසි මට්ටමකට පෝෂණය මට්ටමක් තියෙන්නේ බෑ. මේක අන්තික අපි තමයි මේකට කෑම දෙන්නත් ඕනේ. ඒතර පැටවුන්ට කොහොමද දැන් මව් සත්තුත් කෑම ගිහින් දෙන නමුත් ඒ අපි දාන කෑමමනේ කොහොමද ඒ දේවල් අපි ඒගොල්ලන් නියුට්‍රිෂන්ස් ටික දෙන්නේ. නිශාංග මේමයි තින් සාමාන්‍යයෙන් අපි බිත්තර දැම්මට පස්සේ අර දවස් ගාන පොඩ්ඩක් ඇති මතකේ තියන් ඉන්න ඕනේ මේකේ පැටව එයිද කියන එක. ඊට පස්සේ එහෙම ආවට පස්සේ අපි ඒ කියන්නේ ඒ කාලෙට වෙනම විශේෂයෙන්ම බිත්තර කෑම කියන එක හදනවා. අර මම මුලින්ම කිව්වා ඒ බිත්තර කෑම එක කියන්නේ සාමාන්‍යයෙන් බිත්තරේට කැරටුයි කොලයි සමපෝසයි තමයි ලංකාවේ සාමාන්‍යයෙන් දාන්නේ. සම්පෝසත් දාලා ඒක මික්ස් කරලා තමයි ඒක ඇවිල්ලා පැටිය බින්ද දවසේ ඉඳලා පැටිය කම්ප්ලීට් වෙනකම්ම ඒක ඒ බිත්තර කෑම එක කියන එක අනිවාර්යෙන් තියන්නම ඕනේ. එහෙම නැත්නම් බඩීරුඟු අමු බඩීරුඟු තියෙනවා. ඒ අමු බඩීරුඟු ඒවත් දාන්න පුළුවන් කූඩුවකට. ඉතින් ওই දෙකෙන් තමයි සාමාන්‍ය පැටිය කම්ප්ලීට් වෙන්නේ. යාට ඒ වගේම අර විටමින් එකත් ඉතින් අර අපි සතියේ දවස් දෙකේ විටමින් එක යනවනේ. මේ සතියේ දවස් දෙක හෝ තුන ඒ ওই තුනෙන් තමයි සාමාන්‍ය පැටිය කම්ප්ලීට් වෙන්නේ. එයාගේ කාලේ යන්නේ එහෙම තමයි. අපිට සාමාන්‍ය අනිත්‍ය ඉන්න කූඩුවකට හරි ඒගොල්ලෝ වෙනම බ්‍රීඩ් කරන හරි එහෙම දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් කතා කරොත් එහෙම දැන් ඔය සත්තු අලුතෙන් ඉපදෙන සත්තු සහ ගොඩක් කලාවට මම මේ වෙනත් වීඩියෝස් වල අපි දැන් මේ වීඩියෝ කරන්න කලින් අපිට අධ්‍යයනය කරනවානේ ඉන්ටර්නෙට් එකේ තව මොනවාරි වීඩියෝස් තියෙනවා. මම දැක්ක එක තැනකදී මතු වුණා මේ සත්තුන්ව මිනිස්සුන්ට ගුරු කරන්නේ කොහොමද කියන එක ගැන. අවුරුදු 50 සත්තු දැන් ගොඩක් වෙලාවට මිනිස්සු පේන මාන තමයි ලවබර්ඩ්ස් හැදින්නේ. එහෙමත් නැතුව සමහරලාවට අර එළියට නිරාවරණය නොකරත් මිනිස්සු හදනවානේ සත්තු බ්‍රීඩ් කරන හැරි මොනවා හරි. එතකොට ඒ වගේ වෙලාවට කොහොමද ඒක මිනිස්සු නැත්තම් සමහරලාට මේගොල්ලෝ බය වෙන්න පුළුවන්. බය වෙලා ඒගොල්ලෝ කලබල වෙනවා ස්ට්‍රෙස් එකකට සමහර සත්තු අසනීපේලා සත්තු නැති වෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරොත් එහෙම කොහොමද ඒගොල්ලන් මේ මිනිස්සුන්ට හුරු කරන්නේ? සාමාන්‍යයෙන් නිශාංග මේමයි දැන් මොනවාද දැන් අපි ගොඩක් වෙලාවට මේ සත්තු හම්බෙන්න කඩේකින් ගන්න රීඩර්ස්ලගෙන් ගන්නවා. ඒ කියන්නේ ඒ දැනුම් දන්න කට්ටියකින් ගන්න අවස්ථා තියෙනවා. ෂොප් එකකින් තමයි ගොඩක් වෙලාවට ගන්න. ඉතින් ෂොප් එකකින් ගත්ත සතා ගේකට ගෙනිච්චාම ඒ ගෙදර මේ සමහරලාට එතන බල්ලෝ පූසෝ එතකොට කාක්කෝ ඒ වගේ විවිධ වෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ සත්තු ගෙනිච්චට පස්සේ ඉතින් ඒ ගෙනියන එක්කෙනා දැනගන්න ඕනේ එයාට එතන ආරක්ෂාවක් තියෙනවද කියලා. තියෙනවා. දැන් එතන ආරක්ෂාවක් නැත්නම් පූසෙක් හරි බල්ලෙක් හරි නිතරම ඉන්නවනේ එයාට කෑම කන්න බැරුව යනවා. දවස් දෙක තුනක් යනකම් කෑම කන්නේ නැහැ. ඊට පස්සේ එයා එතකොට ලෙඩ වෙනවා. ඒ හින්දා එයාව පොඩ්ඩක් පරිස්සම් කරන්න ඕනේ ඒ ගෙනිච්ච ටික ටික තමයි ඒ අදාළ ගෙදර ගෙනියනනම් හරි ඒ සමාජයට හුරු කරන්න ඕනේ. ඒ පරිසරයට හුරු කරගන්න ඕනේ. එයා ඊට පස්සේ සතිය දෙකක් යනකොට එතෙන්ට හුරු වෙනවා. හුරු වුණාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එයා අර එයාලගේ ජෝඩුවක් ගෙනිච්චොත් ඒ ජෝඩුව නම් මුට්ටියක් නම් මුට්ටිය ඒගොල්ලන් ඒ තැන හදාගන්න එයාගේ වාසස්ථානය හදාගන්නවා. ඊට පස්සේ මුලින් පොඩ්ඩක් ගෙනිච්චාම සතා පොඩ්ඩක් මේ බයයි. ඊටවසින ප්‍රධාන කාරණාව තමයි ලව් බර්ඩ්ස්ලා ගෙදර අරන්ගිල මිනිස්සු හදනවා. එතකොට එන්න පුළුවන් දැන් සමහර සත්තු බඩගාන බඩගායන සත්තු අපි උදාහරණ ගැරන්ඩිනයි වගේ ඒ වගේ පැටවුන් මේ කූඩුවට ඇවිල්ලා මේ ගොලන්ගේ බිත්තර ගිලින්න ඒ තත්ත්වෙට එන්න පුළුවන්. ඒ වගේ ගැටලුවක් ආවොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඊට කලින් එහෙම වෙන්න නොවෙන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ? සාමාන්‍ය මෙහෙමයි මේ නිශාංක දැන් කූඩුවක ගොඩක් වෙලාවට ඔය දැල් වලින් තමයි ගොඩක් වෙලාවට ඔය ගැරන්ටි ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඒකේ අර භාගේ දැල් වලින් කූඩුවක් හදාගත්තාම ගොඩාක් දුරට ඉතින් ඔය මේ ගැරන්ඩියන්ගෙන් තියෙන ප්‍රශ්නේ පොඩ්ඩක් අඩුයි. අඩුයි. ඉතින් ඒකත් එක්කම දැන් සමහර අය නම් භූමි තෙල් ඒවා මේ කකුල් වලට ගාලා තියෙනවා. එහෙම පොඩිට පරිස්සම් කරගන්න වෙලාවලුත් තියෙනවා කූඩුවේ.
මුතෙල් සුවඳට පොඩ්ඩක් එනවා අඩුයි. ඒ හින්දා ඉතින් ලංකාවේ නම් ගොඩක් වෙලාට ගැන්ඩියන්ගේ ප්‍රශ්නේ තියෙනවා. තියෙනවා. ඉතින් මේ ඇත්තට මෙහෙම ප්‍රශ්නයක් වුණා මේ සතාව නැති කරලා මරලා විලාස කරලා දානවට වඩා තමන්ගේ කේජ් එක පරිස්සම් කරගන්න මේ දේවල් අනුගමනය කරලා තියෙන එක වඩා හොඳයි. මොකද ඒ සත්තුත් මේ පරිසරේ ජීවත් වෙන්න ඕනේ. මේ සත්තු ජීවත් වෙන්න ඉතින් අපි හැමෝම මේ සබහාදාමේ කොටස් කරුවන්. ඉතින් අපි කතාවරත් මේ බ්‍රීඩින් ගැන ඔන්න ඔය විදිහට තමයි ඒවා සාරාංශගත විදිහට දැන් මේක ඇයි ලොකු සබ්ජෙක්ට් එකක් ගන්නෙ? ඇත්තටම කෙනෙක්ට මේක බ්‍රීඩින් කරන්නම කියලා එන්නත් බෑ. මේක ඇත්තටම ඉගෙන ගන්න ඕනේ යම් මට්ටමකට. මේක ඉස්සෙල්ලා සුරතල් සතෙක් විදිහට මේක හදලා කරලා. ඉතින් ඒ අවවාදයක් දෙන ගමන් ඒ වගේම තමයි ප්‍රදීප් අපි කතා කරොත් එහෙම දැන් මේ කුරුල්ලු සහ මේ මෙතන ඉන්නව සහ මේ වෙළඳ පොලේ යම්කිසි වටිනාකම මේගොල්ලෝ විකිණනවා. එතකොට මේගොල්ලෝ මේ වගේ වෙළඳ භාණ්ඩයක් වෙලා කොහොමද ආවේ? ඒ කියන්නේ ඇයි මිනිස්සු මේ ලව් බර්ඩ්ස් ලව හදන්න අවශ්‍ය? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම නිශාංක ඉතින් ගොඩක් වෙලාවට මෙයාලගේ මේ සද්දේ හින්දා මේ පොඩ්ඩක් කට්ටිය ආසයි මේගොල්ලන්ව හදන්න. ඒකත් එහෙමයි ගොඩක් වෙලාවට ওই දොස්තරවරු කියනවා ඉතින් මාළු කුරුල්ල සාමාන්‍ය කුරුල්ල දිහා බැලුවාම ඒ පොඩ්ඩක් හાર્ට් පැත්තට පොඩ්ඩක් හොඳයි කියලා. ඉතින් ඒ වගේ හේතු නිසා ගොඩක් අය මේ වගේ සත්තු හදන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ සත්තු හදන්න එතකොට කාට හරි නිෂ්පාදනය කරන්න බෑ. ඒක හදන්න පදන්න එපා. නිකන් කැලෙන් අල්ලලා ගෙනල්ලා තියන්න බෑනේ. කැලෙන් අල්ලපු සතාව මේ වගේ කූඩුවක තියාගන්න අමාරු. අමාරු. ඉතින් ඒ හින්දා තමයි ගොඩක් අය ඒක මේ වෙළඳ පොළට දාන්න මේ ඕන හින්දා ඉතින් මේ සත්තු මේ ගොඩක් අය බීට් කරනවා. දැන් අඩු ඉඩක පොඩි ඉඩක අපිට සම්පූර්ණ මෙයාට වාසස්ථානයක ස්වරූපයක් දීලා මේගොල්ලන් හදන්න පුළුවන් ඉඩ බ්‍රීඩ් ගැතය මේ ලව් බර්ඩ්ස් කියලා කියන්නේ. එදින සාරාංශ වශයෙන් ඉන්නවා මේගලන් කොහොමද මේගලන් තව අනෙක් කුරුල්ලොත් එක්ක මේගලන් දාන්න පුළුවන්ද? මේගොල්ලෝ මිත්‍රශීලී දානි කුරුල් වර්ගත් එක්ක මේ වර්ගය නම් ටිකක් අමාරුයි. දැන් මේ මේ මෙයාලා පොඩ්ඩක් ඒ කියන්නේ සැර වැඩි ආඩම්බර කාර්ග ටිකුත් තියෙනවා. පොඩ්ඩක් මෙයාලත් එක්ක වෙන කිසිම සතෙක් දාන්න බෑ. මොකද පින්චස් කියලා වර්ගය ඉන්නවා. එතකොට පොකටේල් කියලා ඉන්නවා. එතකොට ඒ වගේ ජාවා කියලා ඉන්නවා. ඉතින් ඒ කිසිම සතෙක් එක්ක මේගොල්ලන් දාන්න බෑ. මෙයාලා හරි සැර සතෙක් එයාලා විතරමයි මේ සාමාන්‍ය අපි ලොකු කේජ්ජයක් හදලා නිකන් නිදාසෙ ඉන්න ලොකුවට කූඩුවක් හැදුවත් ඒ හැදුවත් දාන්න පුළුවන් මේගොල්ලන් විතරයි. මේගොල්ලන් අනිත් අයට ඇටැක් කරන ප්‍රමාණය වැඩි වැඩි. ඉතින් ඒ හින්දා මෙයාලා හදනවා නම් මෙයාලා විතරම තමයි හදන්න වෙන්නේ. ඉතින් ඔන්නෝමයි කතාව. මෙතනින් ගහලා අපි කතා කරොත් එහෙම දැන් ඔයා කිව්වා දැන් ඔයා වගේම තමයි ගොඩක් බ්‍රීඩර්ස්ලා කුරුල්ලෝ බ්‍රීඩ් කරන අය එක එක අතර බැලීම් කරනවා එක්ස්පෙරිමන්ට් කරන මේ සත්තුන්ගේ අලුත් තව බ්‍රීඩ් එකක් අපර එළියට ගන්න පුළුවන් දෙ කියලා. ඉතින් ඒ වගේ ඔබතුමත් කරනවා ඇති. අපි කතා කරොත් එහෙම මොනවද ඔය එහෙම අතර බැලීම් කරලා තියෙනවද? ඔයගෙන් එහෙම හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට අවිලා තියෙනවද? ඔව් නිශාංක මම මේක දැන් මම අවුරුදු 20ක් විතර කාලයක් අරගෙන යනවනේ. මීට අවුරුදු 10කට විතර කලින් මට හම්බුණා අලුතෙන් රටට ආපු සත්තු දෙතුන් දෙනෙක් හම්බුණා. ඒ සත්තුන්ගෙන් මම මේ වැඩේ කරගෙන යනවා. දැන් ඒක මම එන්න එන්න වැඩි කරලා තිනවා. ඒක මට හම්බුනේ සත්තු වර්ග 3යි. ඒ වුණාට දැන් මම ඒකෙන් හදලා තිනවා වර්ග 7ක් 8ක් හදලා තිනවා. ඉතින් දැන් මම අලුතෙන් එන අයට උනත් කියන්නේ එකම වර්ගයක් හදන්න නැතුව අලුත් අලුත් දෙයකට යන්න. ඒ කියන්නේ සතාගේ අර තියෙන සතාව ඒ විදිහටම තියාගන්නත් ඕනේ. ඒ වගේම ඒක මික්ස් කරලා වෙලා විවිධ කලර්ස් වලට යන්නත් උමනාව තියෙනවා. ඉතින් ඒක කරන්න නම් එකම වර්ගය දාගෙන ඉත අපි කියමු ග්‍රීන් ෆිෂර් කියලා. ග්‍රීන් ෆිෂර් මා දෙන්නේ නිතරම දාගෙන දාගෙන ගියාම ඒ වර්ගය විතරමයි එන්නේ. විතරමයි එන්නේ. ඉතින් ඒකට ඔලිව් ෆිෂර් ඉන්නවා, බ්ලූ ෆිෂර් කියලා ඉන්නවා. එහෙම එම විවිධ විවිධ වර්ග පාටවල් තියෙනවානේ. ඉතින් එතකොට ඒ වගේ මික්ස් කරලා වෙලා හදන්න ඕනේ වෙන වෙන වර්ග. අරකට එහෙමම ඉන්නත් ඕනේ. අපි ඔරිජිනල් එකක් තියෙද්දි තමයි අනිත් ඒවා රකගන්න. ඒ කියන්නේ ඔරිජිනල් එකක් රකගන්න ඕනේ. ඒ වගේම අලුත් දෙයකටත් යන්න ඕනේ. ඒ වගේම මම හදපු වර්ග ඉන්නවා. මේකෙත් ඉන්නවා මගේ උඩ මේ බ්‍රීඩින් වල ඉන්නවා. ඒක සාමාන්‍ය ලොකු වටිනාකමකට මම එළඳ පොළට දානවා. සාමාන්‍යයෙන් අපි කතා කරොත් එහෙම ඔබ මේ දැන් රූප රාම වල දකින්නවා මේ එක්ස්පෙරිමන්ට් කරලා අපේ ප්‍රදීප් මහත්මයා හදපු මේ සත්තු කවුද කියලා. ඉතින් අපි කතා කරද්දී ප්‍රදීප් මහත්මයා මේ වලම් සාමාන්‍ය ඔයා කොහොමද මිල තීරණය කරන්නේ? මොන වගේ ප්‍රයිසස් වලටද මේක ලඟ දෙන්නේ? දැන් මේ දවස්වල නම් හැබැයි නිකංග මාකට් එකේ පොඩ්ඩක් මේ සත්තුන්ට හොඳ මිලක් හම්බෙලා තියෙනවා. අපි පටන් ගත්ත කාලවල නම් ලොකු මිලක් නැත. ඒ වගේම දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් මේ සතු හදන පොඩ්ඩක් එන්න වැඩි වෙන. මේක දැන් සොයන් රැකියාවක් වශයෙන් කරගෙන යන ප්‍රමාණය වැඩි.
ඒකන්නේ මේකෙන් සාමාන්‍යයෙන් පවුල රැක ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා මේවා සාමාන්‍ය හදන කට්ටිය. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ මේ 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 පෑය එකක්. සාමාන්‍ය මොන වගේ මිල ගණන් වලටද යන්නේ? සාමාන්‍ය මේ දවස්වල ලංකාවේ මිල 6000න් එහාට වගේ තමයි යන්නේ. වැඩිම මිල අපි කතා කරන්නේ මිල සාමාන්‍යයෙන් මේ කඩවල් වල රේට් එක ඇවිල්ලා 50000ට වගේ යනකම් උඩරිම ඉන්නවා 6000 ඉඳලා 50000ට යනකම් ඉන්නවා. ඔබතුමා ගාව ඉන්නවා මෙතන ලක්ෂකාමාරක සත්තු. ඔව් දැන් මම අර හද හැදුවා කිපු වර්ගයක මම ලක්ෂයකට එහා මිලකට තමයි යන්නේ. දැන් මම අල්තෙන් ගත් එකත් ලක්ෂකාමාරක්නේ. ඒ ලක්ෂකාමාරකට අරගෙන මේ 6000ට දෙන්න බෑනේ. ඒ හින්දා ඒක අර මිලට යනවා මම කොහොමද? එතකොට ප්‍රදීප් මහත්මයා දැන් අපි කතා කරත් එහෙම දැන් රුපියල් 6000ක් සත්තු ඉන්නවා. ඔව්. සහ ලක්ෂකාමාරක සත්තු ඉන්නවා. ලොකු ප්‍රයිස් ගැප් එකක් මේගොල්ලන්ගේ මේ ක්වොලිටි එකත් එක්ක තියෙනවා. මොනවද මේ 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 ප්‍රයිස් එක වැඩි වෙන්න තරම් තියෙන ක්වොලිටිස් මොනවද? ඇයි එහෙම ප්‍රයිස් එක වැඩි වෙන්නේ තව සත්තු ප්‍රමාණයක? वर्ग दिगाकिन पर्सन आटकील वर्ग याटकी वर्ग सामान्यवसल रेट दुलाइरिंगना ඒක විවිධ වර්ගයේ ඉන්නවා සම්මුතිය අපි පිළිගන්නේ මේ බ්‍රීඩ් එක මේ තරම් වටිනවා කියලා. ඔව් ඒ වගේ ඉන්නවා විවිධ විවිධ පාට. මේ පාටින් පාටට තමයි මේ දවස්වල කට්ටිය මේ එක එක මිල ගණන් හදලා තියෙන්නේ. ග්‍රීන් ෆිෂර් තමයි සාමාන්‍ය 12-10 මිලට තියෙන්නේ. ඊට පස්සේ වයලට් කියන වර්ගයක් මේ දවස්වල ඒ කියන්නේ තද දම් පාට එකක් ඉන්නවා. ඩබල් වයලට් තමයි සාමාන්‍ය මාකට් එකේ කියන්නේ. ඒක මේ දවස්වල ලොකු මාකට් එකකට ඇවිල්ලා තිනවා. ඒක තමයි 50-10 මිලට ගිහිල්ලා තින්නේ. දැන් ඒ වගේ ක්වොලිටි ෆීචර්ස් එක එනකොට ඉතින් ඒ වගේ ප්‍රයිස් එකට යන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් මේ ඉන්ඩස්ට්‍රි එකට පිටින් ඉන්න කෙනෙක් මේක දකිනවා ගොඩක් වෙලාවට මම දැක්ක කමෙන්ට් එකක් ආවා. ඇත්තටම මේක හරි හාස්‍යජනකයි. මොකද මේ මේ සත්තුන්ගේ මිල වැඩි වෙන්න මිල වැඩි ඩිමාන්ඩ් එක කියලා මහලු කට කියන්නේ මේගොල්ලෝගේ මිල වැඩි කරලා විකුණන්නේ කියලා. නමුත් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට මේ සත්තු ගැන අවබෝධයක් තියෙන කෙනෙක් කවුරුත් මං හිතන්නේ ඒ වගේ ප්‍රශ්නයක් ඒ වගේ කමෙන්ට් එකක් දාමාවි කියලා. මං කියන්නේ ඒ කෙනාට මම අපහාසු කරනවත් එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඒ මනුස්සය තියෙන ඒ කෙනාට තියෙන ගැටලුව තමයි එතුමා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එක වටිනාකමක් දන්න තමන්ට මේ අවශ්‍ය සත්වයා මෙයා මට ඕනේ මෙයා ලස්සනයි සහ මම දකින ඩ්‍රීම් ෆීචර්ස් තියෙන මේ සතාව ගන්න ඒ අයට පුළුවන් කැපැසිටි ඒගොල්ලෝ වීදම් කරනවා. ඉතින් එදන අතර වරද්දක් දකින්න බෑ. එහෙම තමයි මේ ඉන්ඩස්ට්‍රි එක මේක ඉස්සරහට යන්නත් ඕනේ. සහ ඩිමාන්ඩ් එක ප්‍රයිස් එකක් හැදෙන්න ඕනේ. නැත්නම් මේක බ්‍රීඩ් කරන කට්ටියට වටිනාකමක් නැති වෙනවා. ඉතින් එතනින් එහාට අපි කතා කරොත් එහෙම. ඉතින් ඔබතුමාට දැන් මේ ඉන්ඩස්ට්‍රි එකට අවුරුදු 20ක ඉතිහාසයක් තියෙනවා. මෙතනට ඔබතුමා සෑහෙන දුරකට ඇවිල්ලා තියෙනවා. සහ සමාජය පිළිගන්න ඔබතුමා විජන් ක්ලබ් එකේ සභාපති කෙනෙක්. ඉතින් මේ දක්වා වූ ගමනට කාට හරි ස්තුතිවන්ත වෙන්න ඔය මොන හරි වචනයක් කියන්න අවශ්‍ය නම් මේක අවස්ථාවක් කරගන්න පුළුවන් ඔබතුමාට යාලට කතා කරන්න ඒගොල්ලන්ට ස්තුති කරන්න ඔබතුමා මේ ආපු ගමන ගැන දුන්න ශක්තිය දුන්න පන්නරය ගැන ඒ වගේම මෙහෙමයි මේ දැන් මට මේවට උපකාර කරපු කට්ටිය ඉන්නවා ගොඩක් ඒ කියන්නේ මම පටන් ගන්න කාලේ මම 2001 වගේනේ මම පටන් ගත්තේ ඒ කාලේ ඉතින් සාමාන්‍ය පෙට් ෂොපුත් අඩුයි ලංකාවේ පෙට් ෂොප් අඩුයි අපි පටන් ගත්ත කාලවල ඒ කාලවල ඉතින් අපි තිබුණා සාමාන්‍ය තිමිරියස් සෑය ආනන්ද අයියා කියලා කෙනෙක් හිටියා එතකොට මෙජායල පැත්තේ ගාමිණී කියලා ෂොප් එකක් තිබ්බා ওই දෙකේ තමයි සාමාන්‍ය සත්තු හිටියේ ඉතින් ෂොප් එකක් වශයෙන් ඊට පස්සේ ආයේ මොරටු පොලේ සාමාන්‍ය සත්තු හිටියේ ඉතින් ওই තැන් වලින් තමයි අපි පටන් ගත්තේ ඒ වගේම ගෙවල් වල කට්ටියක ඉන්නවා කැලණියේ සුනිල් අයියා එයාගෙන් මම සත්තු aran තියෙනවා ඒ කාලවල වල හිටපු වැඩි හිටි කට්ටිය තමයි ඒ වගේ. ඒ වගේම චන්සේකර මහත්තයා කියලා ඉන්නවා. එයා නම් දැන් අපි අතරින් නැති උනා ළඟදී. එයා ඇවිල්ලා රටේ ඉඳලා ගෙනාපු එක්කෙනෙක්. ඒ වගේම නීල් ඩයස් කියලා කෙනෙක් ඉන්නවා කඳානේ. එයා එතකොට ලංකාවට මුලින්ම සත්තු ගෙනල්ලා තින්නේ මේ මොනවාද ධනපාල වීරසේකර කියලා මහත්තයෙක් තමයි මේ ලංකාවට ඉස්සෙල්ලාම සත්තු ගෙනාවා කියලා කියන්නේ. එයාලා ඒ සත්තු අපිට දීපු නිසා තමයි ගෙනල්ලා අපි මේක දැන් මේක කරගෙන යන්නේ. ඉතින් එයාලා ගෙනාවේ නැත්නම් අපිට මේකක් නැහැ. මේ මෙහෙම සත්තු නැහැ ලංකාවේ. එයාලා ඒ ගෙනාපු හින්දා ඉතින් අපි ඒගොල්ලන්ට ස්තුතියන්ත වෙනවා මේ දේ අපිට මේ ගෙනල්ලා වෙලා අලුතෙන් දෙයක් කරන්න. දැන් මේක කරන කට්ටියත් වැඩිනේ දැන් මේක ස්වයං රැකියාවක් වශයෙන් ගොඩාක් කට්ටිය මේක කරගෙන යනවා. දැන් ලංකාවේ ගොඩාක් කට්ටිය මේක කරනවා. ඒ වගේම මං රජිනොත් පුළුවන් නම් ඉල්ලනවා. මේක අපිට කරගෙන යන්න ඉම්පෝට් කරන්න සත්තු ඉම්පෝට් කරන්න අවස්ථාවක් දෙන්න මොකද දැන් මේ ඉන්න සත්තු විතරනේ මේකේ ඉන්නේ ඉතින් ඒක සත්තු වැඩි කරගන්න නම් විවිධ වර්ගවල සත්තු ගේන්න ඕනේ දැන් මේ ඉන්න සත්තුමනේ මේකේ කරගෙන එතකොට එකම ලේ වර්ගයක් තමයි මේ තියෙන්නේ
අපිට අලුතෙන් ලේ වර්ගයක් ගේන්න පිට රටින් සතෙක් ඉම්පෝට් කරගන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ. ඉතින් එතකොට අනිත් එක මේක ඇවිල්ලා අපිට එක්ස්පෝට් කරන්නත් පුළුවන්. එක්ස්පෝට් මාකට් එකකුත් මේක තියෙනවා. ඉතින් එතකොට එක්ස්පෝට් කරාම රජයට ආදායමකුත් එනවා. ඉතින් ඩොලර් එන එකක් තියෙනවානේ. ඉතින් එතකොට ඒ හින්දා ඒ ගැනත් ඉතින් පොඩ්ඩක් හිතනවනම් හොඳයි රජයක් වශයෙන්. අපි දැන් ඉම්පෝර්ට් කරලා ඉම්පෝර්ට් කරන්න අවස්ථාවක් අපිට ලබා දෙන්න. ඒ වගේම අපි එක්ස්පෝර්ට් කරන්න සත්තු ටිකක් හදලා දෙන්න. ඉතින් එතකොට ඩොලර් අපේ රටට දැන් ඩොලර් අඩුවකුත් තියෙනවා. ඉතින් ඒකත් අපිට කරලා දෙන්න ඕන මේකෙන්. ඉතින් මේක අපිට මේ කරදරයක් නැතුව කරගෙන යන්න ඉඩ දෙනවා නම් ගොඩක් වටිනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ඔය දැන් නීල් ඩයස් කියන අයට, චන්සේකරන්ට, එතකොට ධනපාල වීරසේකර, ඒ කියන්නේ ඒ අය ගෙනාපු හින්දා ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා අපිට මේ සත්තු ගෙනලා දුන්නේ ගැන. ඉතින් මාධ්‍ය ආයතනයක් විදිහට සිලොම්බෙට් මීඩියා අපටත් හඬක් තියෙනවා, ඔබටත් හඬක් තියෙනවා. අපි උත්සාහ කරමු මේ හඬ ඉදිරියට ගෙනියන්න. සහ මේ ඉන්ඩස්ට්‍රි එකේ දියුණුවට අපි යම් දෙයක් කරන්න අපි අනිවාර්යයෙන් මොන හරි දෙයක් කරමු. මොකද දැන් මේක ආරම්භයේ විතරයි. අපි මේ කරන දෙවෙනි පුරුල්ල ගැන කරන වීඩියෝ එක. සවිස්තරයෙන් තව අපිට ගොඩක් අය හම්බ වෙනවා. අපේ යාත්‍ර එක තුළ අපි හොඳ ගමනක් කරන හොඳ දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම මුල අමතක නොකිරීම. ඒ නිහතමානී ගුණයට අපි ඔබට ඔබ වගේ කරනවා. සහ මෙතනින් එහාට මේ ඉන්ඩස්ට්‍රි එකේ තවත් හොඳ දේවල්, හොඳ බ්‍රීඩ්ස් එළියට අරගෙන හොඳ බ්‍රීඩින් පෙයාස්, හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්න කියලා ඔබට සුබපතනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ නම ගිනින වගේම මේ ඉන්ඩස්ට්‍රි එකේ නම නැති කරන අයත් තියෙනවා. ඉතින් සාමේ ඩිමාන්ඩ් එක නැති කරන අයත් තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන් ගෙනුණොත් අපි වචනයක් කිව්වොත් එහෙම ඕ නිශංක, දැන් අපි මේක ඒ කියන්නේ දැන් අපි ෂොප් එකක් වශයෙන් මගේ ෂොප් එක ඇවිල්ලා PN pet shop කියලා අංගොඩ තමයි මම කරගෙන යන්නේ. ඉතින් දැන් ගොඩක් අය ෂොප් වලින් ගන්න කැමති නැහැ, ගේකින් ගන්න තමයි කැමති. ඉතින් එතකොට ගේකින් අපිට දුන්නාම අපි මේ ගෙවල් වල සත්තු තමයි අපි විකුණන්නේ. ඉතින් එතකොට දෙකම එකයි. ඉතින් දැන් සමහරු හිතන් ඉන්නවා මේක මේ කඩේකින් ගත්තාම මම වෙන්නේ ලෙඩ්ඩු. ඉතින් අපි ඒකටත් එකක් කියනවා, කඩේකින් ගන්නවා නම් සාමාන්‍ය පැටව ගන්න, මහසත්තු හොයන්න යන්න එපා. ඉතින් පැටව ගත්තාම මේ සතා පළවෙනි පාටම බිත්තර යෝමය ගන්නේ. ඔව්. එයාලමනේ. හැම වෙලේම මිනිස්සු හොයනවා මේ මවුසත්තු ගන්න. ඔව්, මවුසත්තු ගත්තා වගේම නෙමෙයි, ඒගොල්ලන්ගේ ආයු කාලයේ අඩු සත්තු හම්බෙන්න පුළුවන්. ඉතින් ඒවත් පොඩ්ඩක් බලන්න, පුළුවන් තරම් පැටව ගන්නම බලන්න. දැන් අපි නම් පටන් ගත්තේ පැටවම තමයි තියාගන්නේ මවුසත්තු. ඉතින් දැන් මවුසත්තු අයින් කරනවා කියන්නේ එයාලගෙන් වැඩ අරන් ඉවරනේ. ඉවරයිනේ. ඉතින් එතකොට ඒ වගේම මේකේ මේ දැන් ගොඩක් අය ඉතින් එක එක්කෙනාට මේක කැමති නෑ, මේ අරයා හදනවට මෙයා කැමති නෑ, මෙයා හදනවට එයා කැමති නෑ, එහෙම ප්‍රශ්නක් තියෙනවා මේකේ. ඉතින් දැන් එක එක බීඩස්ලා කැමති නෑ, එයාට ඒ ජාතිය යනවට කැමති නෑ. දැන් මම නම් එහෙම නෑ, මම මේ හදපු අලුත් බ්‍රෑන්ඩ් එක මම මුල් දවස් ටිකේ නම් කාටවත් ඉක්කේ නෑ. ඒ වුණාට දැන් මම මේක විකුණා. මොකද දැන් මට හදාගෙන ඉන්න බෑ ඉස්සෙල්ලාම. ඔව් ඔව්. මගේ ප්‍රමාණය හදාගෙන ඉවරලා නේ එළියට දාන්න ඕනේ. ඉතින් දැන් මගේ ප්‍රමාණය මම හදාගෙන තියෙන්නේ. මම දැන් මේ දවස්වල එළියට දානවා. ඉතින් දැන් සමහරව එහෙම නෙමෙයි, මේක එළියට දාන්නෙම නැති කට්ටියත් ඉන්නවා. ඉතින් යම් කෙනෙකුට ඔබතුමාගේ දැන් අපි සත්තුන්ගේ ෆොටෝස් වෙනවම අපි අපේ Facebook අපේ ඉගෙනුමක් තියෙනවා, සිලොම්බෙට් මීඩියා කියලා. ඔයාලා සර්ච් කරලා බලන්න පුළුවන්. අපි එතන මේ බ්‍රීඩ් වාගාව ඉන්න මේ සත්තු ගැන අපි ෆොටෝස් වෙනවම දානවා. ඉතින් ඔයගලන්ට එන්න පුළුවන් මේ පේජ් එකට ඇවිල්ලා බලන්න පුළුවන්. අපි සිලොම්බෙට් මීඩියා ෆෑන් පේජ් එකට ඇවිල්ලා බලන්න පුළුවන්. සහ Instagram ප්‍රොෆයිල් එකත් අපි දානවා. ඉතින් මොනවද ඉන්න සත්තු කියලා, සහ ඔයගලන්ට පුළුවන් යම් කිසි ඔයගලන්ට අවශ්‍යතාවයක් තියෙනවා මේ සත්තු ගැන ඔබතුමා සම්බන්ධ කරගන්න ඕන වෙලාවක. ඉතින් පල්හා දුරකතනඟත් අපි ඒත් එක්කම දානවා. ඉතින් ඔන්නෝමයි ප්‍රතිමාත්‍ය අපිට ඔබතුමාගෙන් ගන්න තියෙන කරුණු කාරණා මේ ආෆ්‍රිකන් ලව් බර්ඩ්ස්ලා ගැන. ඉතින් තව ඉස්සරහට තවත් දැන් මේ වීඩියෝකින් පස්සේ තවත් තොරතුරු තවත් ගැටලු අපිට මතුවෙන්න පුළුවන්. ඒ විදි අපි ඔබ හමු වෙනා මේ ගැටලු සාකරණය කරගන්න කොහොමද ඒ දේවල් වලට පිළිතුරු දෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් අනිවාර්යෙන් පල්ලෙහාන් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට සම්පත් දාගත්ත සතු ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. සහ ඔබතුමාගේ ගමන ඉස්සරහට අපි සරපකාර සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යගේ තමයි සිලොම්බෙට් මීඩියා අපි යම් උපකාරයක් අවශ්‍ය නම් ඔබතුමාගේ ඉන්ඩස්ට්‍රි එක දියුණු කරන්න සහ ප්‍රෝග්‍රෑම්ස් වලට අපි අනිවාර්යෙන් බැඳී ඉන්නවා ඔබතුමාට ඒ සහයෝගය ලබා දෙන්න. ඉතින් ඔන්නෝමයි කතාව. ඉතින් තවත් එක් කුරුළු වීඩියෝ එකක් ආෆ්‍රිකන් ලවර්ස්ලා ගැන අපි කතා කරා. තව ඉස්සරහට මේ වගේ සුපිර වීඩියෝස් අරන්ගෙන බලාපොරොත්තු අද අපි සමුගන්න යන්නේ. මොකද මේ වීඩියෝ එක ගොඩක් දිගයි. ඉතින් තවදුරටත් මේක ඇදගෙන යන්නට වඩා අපි තව එපිසෝඩ් එකකට ඉතුරු ඩීටේල්ස් ටික කතා කරන්න ඉඩ තියෙන ගමන් අද අපි ඔබෙන් සමුගන්නවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක්.